බංකොලොත් කියන වචනය සිංහල භාෂාව තුළ බොහොම අමිහිරි වචනයක් විදිහට තමයි සැලකෙන්නේ. අන්නේ අමිහිරි වචනය රටක් විදිහට ජාතියක් විදිහට පාවිච්චි කරන්නට වුණු අවාසනාවන්ත කාලවකවානුවක් පහු කරමින් සිටියේ පහුගිය කාලවකවානුව. එතකොට විපක්ෂ නායකවරයාත් ඒ ආකාරයට කල් හරිද්දි එම බංකොලොත් භාවයේ මිදිලා නැවත වරක් ලෝකයේ හමුවේ ගෞරවයක් අභිමානයක් ඇතිව ජාතියක් විදිහට පෙරට යන්නට පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා කියන ප්‍රීතිදායක පණිවිඩය ජාතියේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කරනවා කියන පණිවිඩය ඇසෙන්නට තිබෙනවා. අද රටට පෙන්වලා දීලා තියෙනවා මෙන්න මේක තමයි වැඩපිළිවෙල, මෙන්න මේ වැඩපිළිවෙල තමයි ඉදිරියට යන්න ඕන, මේක වෙනස් කරොත් නැවතත් අපි හිටපු තැනට වඩා භයානක තැනකට වැටෙනවා කියන එකත් එතුමා කියනවා. ඒක නිසා එතුමා මේ වෙලාවේ හැමෝටම ආරාධනා කරනවා මේ වැඩපිළිවෙල තුලට එකතු වෙන්න කියලා. එතුමා මේ බංකොලොත් රටේ වසර දෙකකට පස්සේ ආර්ථික ධනාත්මක පැත්තට ගේන ගමන් එතුමා නිකන් හිටියේ නැහැ. සුබ සාධනය කියන එකත් අඩු කරේ නැහැ. පෞරුෂයක් තියෙන්න ඕන, ලෝකයේ පිළිගත් නායකයෙක් වෙන්න ඕන, ලෝකයට පුළුවන් පිළිගන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න පුළුවන් නායකයෙක්. එතුමා මේ සියල්ල කළා අමාරයි මේ වෙනකොට. අර පාරවල් වල මිනිස්සු අසරණ වෙලා හිටපු මිනිස්සු අද සතුටෙන් ට්‍රිප් යනවා, සතුටෙන් දන්සල් වල ඇවිදිනවා. මේ දේවල් කරන්නේ වියදම ටිකක් වැඩි තිබ්බට වැඩි. හැබැයි ඒ කොහම වුණත් තමන්ගේ මනස මේ වෙනකොට මේ රට ගොඩ යනවා කියන තැන මිනිසුන්ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ළඟදී මේකට අදාළව නිල ප්‍රකාශයක් ලැබෙයි. අන්න ඒ දවසට මේ රට සතුටෙන් ඉන්නේ. මොකද බංකොලොත් වෙච්ච රටක් මේ බංකොලොත් කියන එකෙන් ඉවත් වෙනවා. මේ ජාත්‍යන්තරයෙන් ලැබෙන සහතිකය අනුව නැතුව ජනාධිපතිතුමාට ප්‍රකාශයක් කරන්න ඕන නම් ගිය අවුරුද්දෙත් කරන්න තිබ්බේ. ඒකින්ද කවුරු හරි එහෙම කියනවා නම් ඒ කියන්නේ ඉතින් ඒගොල්ලෝ ඒ ගැන නොදන්නකම.